සමාජ සංගායනා සමන්ත චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද හිමිදිරි උදෑසන ඔයත්තන්ට සමාජ සංගායනාවට අපි මාතෘකා කරගන්න හිතුවා අංගුත්තර නිකායේ තියෙන වටිනා සූත්‍රයක් ဒုတိය අපරිහාන සූත්‍රය පින්වත්නි මේ අනුශාසනාව අපි මේ වෙලාවේ සූත්‍රේ කොටස් 6ක් තියෙනවා ඒ නිසා ඒ සූත්‍රේ එක කොටසක් විතරක් අද දවසේ කියලා දෙනවා ඉතිරි කොටස් ඉදිරියේ ඔබට කියලා දෙන්න පුළුවන් පින්වත්නි මේක හරි අපූර්ව සිදුවීමක් ඒ කියන්නේ මේක දෙවියෙක් කැවිලා බුදුහාමුදුරුවන්ට කියන කරුණු හයක් දැන් සාමාන්‍යයෙන් අපි බුදුහාමුදුරුව දෙවියෙකුට හෝ මිනිසෙකුට හෝ දේශනා කරන අවස්ථානේ අහන්නේ හැබැයි මෙතන තියෙන ඊට හාත්පසින් වෙනස් සිදුවීමක් දෙවිය ඇවිල්ලා බුදුහාමුදුරුව ළඟ කියනවා මේක වෙන්නේ මෙහෙමයි සවැත් නුවර ජේතවනාරාමේදී මධ්‍යම යාමේ ඒ දෙවිය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ ළඟ කියනවා ස්වාමීනි යම්කිසි හාමුදුරු කෙනෙක් පිරිහෙනවා නම් භික්ෂුවක් පිරිහෙනවා නම් එහෙම පිරිහෙන්න බලපාන කරුණු හයක් තියෙනවායි කියනවා. එතන මේ කාරණා හය මේ දෙවියා එකින් එක කියනවා පළවෙනි එක සත්තු ගාරවතා සාස්ෘන් වහන්සේ ගැන ගෞරවය තියෙනවා නම් පිරිහෙන්නේ නැහැ. ධම්මගාරවතා ධර්මය ගැන ගෞරවය තියෙනවා නම් පිරිහෙන්නේ නැහැ. සංඝගාරවතා සංඝයා ගැන ගෞරවය තියෙනවා නම් පිරිහෙන්නේ නැහැ. සීලගාරවතා සීලය ගැන ගෞරවය තියෙනවා නම් පිරිහෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා හිරිගාරවතා ලැජ්ජාව ගැන ගෞරවය තියෙනවා නම් පිරිහෙන්නේ නැහැ. ඔත්තප්පගාරවතා බය ගැන ගෞරවය තියෙනවා නම් පිරිහෙන්නේ නැහැ. දැන් ඔය කරුණු හය ගැන කියන්නේ භික්ෂුවකට පිරිහෙන්නේ නැති වෙන්න හේතු වෙන කරුණු හයක්. හැබැයි අපිට හොඳට බලනකොට පේනවා මේ වෙනකොට වර්තමානයේ මේ ශාසනය තුල පිරිහිච්ච යම්තාක් ප්‍රශ්න කරදර ගැටලු තියෙනවා නම් මේ පිරිහිච්ච හැම දෙයකටම පින්වත්නි ඔය ශාස්ත්‍ර ගෞරවේ නැතිකම හැම දිනාටම බලපාලා තියෙනවා මේක ගිහිද පැවිදිද කතාවක් නැහැ ධර්ම ගෞරවේ නැති කාරණා ඕන තරම් සිද්ධ වෙනවා සංඝ ගෞරවය සීල ගෞරවය ලැජ්ජ බය ගැන තියෙන ගෞරව මේවා පින්වත්නි එක එක නැති වෙච්ච විදි ගැන අපි මේ සමාජ සංගායන අවශ්‍ය ඔබට කොටස් වෙන වෙනම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා අද දවසේ අපි සත්තු ගාරවතා කියන ශාස්ත්‍ර ගෞරවේ නැතිවීම තුල පිරිහෙන විදිහත් ශාස්ත්‍ර ගෞරවේ නිසා දියුණු වෙන විදිහත් අපරිහාන පිරිහෙන්නේ නැති තත්වයටපත් වෙන්නේ කොහොමද කියන එක ගැනත් ඔයත්තන්ට තේරුම් කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අද සත්තු ගාරවතා කියන එක ගැනයි කතා කරන්නේ. පින්වත්නි, ඇත්තරම මේ දෙවියා මේ කාරණාහය කියලා අතුරුදහන් වෙනවා. ඒ දෙවියා අන්තරස්දහන වෙන්න කලින් දෙවියා දැනගන්නවා එක දෙයක්. බුදුරජාණන් වහන්සේ මේ කාරණාහය අනුමත කළා කියලා. උන්වහන්සේ මේකට සතුටු වුණා කියලා. ඒක දැකලා ඒ දෙවියට තවත් සතුටක් ඇති වුණා. මං කියපු කරුණ ටික බුදුරජාණන් වහන්සේ පිළිගත්තා කියලා ඒ සතුටින් තමයි ඒ දෙවිය එතනින් අතුරුදහන් වෙලා යන්නේ. දැන් මේක මෙතනින් ඉවරුන්නේ නැහැ. පහුවදා උදේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලාට කියනවා මහණෙනි ඊයේ රෑ මෙහෙම දෙවියෙක් ඇවිල්ලා මට මෙහෙම කරුණ ටිකක් කිව්වා කියලා මේ කාරණා ටික සංඝයාට ආපහු බුදුරජාණන් වහන්සේ විසින් කියනවා. ඉතින් මේක තමයි මේ සූත්‍රයේ පාදක වෙන සිද්ධිය. අපිට එක දෙයක් තේරෙනවා එතකොට බුදුරජාණන් වහන්සේ සංඝයාට මේක නැවතත් කියන්නේ පින්වත්නි ඒ කියන්න තරම් වටිනාකමක් මේකේ තියෙන නිසා අපි ඒ තියෙන කරුණ ටික ගැන දැන් කරුණාවෙන් විමසලා බලමු. ඇත්තටම අද අපි පළවෙනි කරුණ විතරක් කතා කරන නිසා
ශාස්ත්‍රු ගෞරවය කියන සත්තු ගාරවතා කියන මේ ලක්ෂණය තියෙනවා නම් කොහොමද මේ ශාසනය තුල කෙනෙක් පිරිහෙන්නේ නැතු ඉන්නේ කියන එක ගැන බලමු. ඇත්තටම පින්වත්නි බුද්ධ ශාසනය තුල පමණක් නෙමෙයි. මේක ඕනෑම ආගමක ඕනෑම ශාසනයක ඕනෑම ධර්මයක් පවතින තැනක ශාස්ත්‍රුන් වහන්සේ ඒ ධර්මය කියලා දුන්න ශාස්ත්‍රුන් වහන්සේ ගැන ගෞරවයක් ශ්‍රාවකයා තුල තිබිය යුතුමයි. ඒ ගෞරවය ශ්‍රාවකයා තුල තියෙන තාක්කල් ඒ ශ්‍රාවකයා ඒ ශාසනය තුල අප්‍රමාදී වෙන හොඳට වැඩ කරනවා. ඒ කියන්නේ ප්‍රතිපත්ති තුල හොඳට ඉන්නවා. දැන් අපි හරියට බැලුවොත් එහෙම ඔය සත්තු ගාරවතා කියන කරුණ අද අපේ තියෙන අනිත් ආගම් වල හැම එකකම බලනකොට පින්වත්නි ක්‍රිස්තියානි කතෝලික ඇත්තන්ටත් බොහොම හොඳට තියෙනවා සත්තු ගාරවතා කියන ලක්ෂණ අපි හොයලා බලමු ඔය කොහොමද තියෙන්නේ කියලා. ඉස්ලාම් ඇත්තන්ටත් තියෙනවා සත්තු ගාරවතා කියන ශාස්ත්‍රුන් වහන්සේ ගැන තියෙන ගෞරවය. හින්දු ඇත්තන්ටත් තියෙනවා ඒ සත්තු ගාරවතා කියන ශාස්ත්‍රුන් වහන්සේ ගැන තියෙන ගෞරවය. මේ තියෙන ගෞරවය පින්වත්නි ඇත්තටම බැලුවොත් එහෙම ලංකාවේ අපිට මේ සිංහල බෞද්ධ කියන අපි තුල ඒ සත්තු ගාරවතා කියන ශාස්ත්‍රු ගෞරවය කොයි වගේ මට්ටමකද තියෙන්නේ කියලා සාකච්ඡා කරලා බලමු. දැන් අපි ඇතැම් වෙලාවට බුද්ධ කාලේ හිටපු එදා ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවොත් ඒ වගේම ස්වාමින් වහන්සේලා අතරෙත් බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ නිතර සිහි කරපු අවස්ථා ඕන තරම් දකිනවා. හරියට දේශනාව විමසලා බලනකොට බුදුරජාණන් වහන්සේ ගැන නිතරම ගුණ සිහි කරලා තියෙනවා එදා ස්වාමින් වහන්සේලා. ඒ වගේම පින්වත්නි ගිහි ඇත්තෝ සමහරලාට ඒ බුදු ගුණ විමසපු විමසීම මහ පුදුමයි. ඇතැම් වෙලාවට උන්වහන්සේ ගැන පැහැදීමක් ඇත්තෙම නැතුව හිටපු අය උන්වහන්සේ ගැන පැහැදිලා මේ පැය දෙක තුනක් යනකොට උන්වහන්සේගේ ගුණ සිය ගණන් කියන්න පුළුවන් ශ්‍රාවකයෝ එදා හිටියා. හොඳම උදාහරණේ උපාලි කියලා හිටියා මහත්තේ. උපාලි කියන මහත්තයා නිගණ්ඨනාත පුත්ගේ ආගමේ හිටපු වැඩියෙන්ම වියදම් කරලා ඒ නිගණ්ඨනාත පුත්ට හිටපු හොඳම දායකයා උපාලි. ඒ වගේම උපාලි ප්‍රසිද්ධ කෙනෙක්. සෑහෙන දායකත්වයක් ඒ නිගණ්ඨනාත පුත්ගේ ධර්මය ව්‍යාප්ත කරන්න ලොකු හයියක් දුන්න කෙනෙක්. පින්වත්නි නිගණ්ඨට ඕන වුණා මේ උපාලිට වාදයක් කියලා දීලා ඒ වාදය බුදුහාමුදුරුවොත් එක කරලා බුදුහාමුදුරුවන් පරද්දලා මිනිස්සු අතරේ තමන්ට ජනප්‍රියත්වයක් ගන්න නිගණ්ඨනාත පුත්ගේ ගෝලයා බුදුහාමුදුරුවන් පැරද්දුවා. එතකොට ගෝලයා එහෙම පැරද්දුවා නම් ගුරුවරයා ඒ ශාස්ත්‍රවරයා කොහොම බල සම්පන්නද කියලා නිගණ්ඨනාත පුත්ට හිතුණා ප්‍රසිද්ධියක් ගන්න. මේ මෝඩකමට මොකද කළේ? අර ප්‍රසිද්ධිය ගන්න එදා ඒ තර්ක කරන වාද කරන ක්‍රමයක් උගන්නලා මේ උපාලිව එව්වට පස්සේ පින්වත්නි උපාලි ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ වාදය දැන් පටන් ගත්තා. හැබැයි උපාලි පළවෙනි උපමාවෙදිම තේරුම් ගත්තා මට වැරදුනා කියලා. එතකොට නමුත් උපාලි නිකන් මේක පිළිගන්නේ නැහැ වගේ තව තවත් තර්ක කර කර ටිකක් දුර ගිහිල්ලා ඊට පස්සේ බැලුවා බුදුහාමුදුරුවෝ මේ තරම් අවබෝධයක් ඇති මහා උත්තමයෙක් වෙද්දි අපි මෙච්චර කාලයක් උන්වහන්සේට බැන බැන උන්වහන්සේ ගැන අපැහැදිලා උන්වහන්සේව ගරහා කර කර උන්වහන්සේට අපි මොන පාපයක්ද කළේ කියලා උපාලි අන්තිමට සමාවත් අරගෙන ඒ පැහැදීම තුල පින්වත්නි ගෙදර යනවා. උපාලි ගෙදර ගියාට පස්සේ ඔයක හරි ලස්සනට තියෙනවා මජ්ක්‍ධිම නිකායේ උපාලි සූත්‍රය. දැන් මෙච්චර කාලයක් උපාලිගෙන් උපස්ථාන ලබාගෙන උපාලිගේ ධනයෙන් ජීවත් වෙච්ච නිගණ්ඨනාත පුත්තට මේක දරා ගන්න බැරි වුණා. නිගණ්ඨනාත පුත්ත ආවා උපාලිට ප්‍රශ්න කරගෙන මේ ශ්‍රමණ ගෞතමයාගේ මායාවට තමුසේ අහු වුණා නේද කියාගෙන ආවා. ඊට පස්සේ පින්වත්නි මේ උපාලි බුදුහාමුදුරුවන්ගේ මායාවකට අහු වුණාය කියලා නිගණ්ඨනාත පුත්ත කියපු කතාවට උත්තර දෙන්නේ කොහොමද? මම විතරක් නෙමෙයි ශ්‍රමණ ගෞතමයන්ගේ මායාවට ඒ ගෞතම බුදුහාමුදුරුවන්ගේ මායාවට මගේ ඥාති මගේ ගෙදර අය මගේ සේවකයෝ මම දන්න කියන හිතවතුන් සියලුම දෙනා ඒ මායාවට අහු වෙනවා නම් මං කැමතියි කියලා කියනවා.
එතකොට දැන් මේ නිගණ්ණාධිපු තහනවා දැන් ඔහෙට ඔය තරම් පැහැදීමක් එන්න මොකද්ද ඔහි ඔය ශ්‍රමණ ගෞතමයාගේ දැක්ක මහ ලොකු ගුණේ කියලා ඇහුවා. දැන් පින්වත්නි මේ බුදුහාමුදුරුව ගැන පැහැදිලා මහ වෙලාවක් ගියේ නැහැ. තාම පැය කීපයයි. මොකද අපිට විශ්වාස කරන්න පුළුවන් හොඳම දායකයා මෙහෙම වෙනස් වුණා කන්වර්ට් වුණා කියලා දැනගත්ත ගමන් කොච්චර ඉක්මනට අර ශාස්ත්‍රුන් වහන්සේ මෙතෙන්ට එයිද කියලා තේරෙනවනේ. දැන් එතකොට මහ ලොකු වෙලාවක් ගත නොවි නිගණ්ඨනාත පුත් ඇවිල්ලා දැන් මේ ප්‍රශ්න කරනකොට ඇයි මේ වෙනස උනේ කියලා මොනවද දැකලාද පැහැදුනේ කියලා උපාලි මොකද කරේ පින්වත්නි? ජේතවනේ පැත්තට හැරිලා වාඩි වුණා බිම. වාඩි වෙලා ජේතවනේ දිහාට වැඳගෙන ගුණ 100ක් කියනවා. ඒ ගුණ කීම හරි අපූරුයි. එතන මේ ගුණ 10ක් කියලා ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම කියලා ආපහු ගුණ 10ක් කියලා ආයෙත් අර එහෙම කියනවා උන්වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම. ඔය විදිහට ගුණ 10ෙන් 10 10ෙන් 10 10 වතාවක් කියනවා. එතකොට ඔක්කොම 10වරක් 10 100යි. ගුණ 100ක් එක දිගට ලස්සනට නිකන් මල් මාලයක් අමුණනවා වගේ පින්වත්නි එකින් එක හදවතට දැනෙන විදිහට ඒ බුදුගුණ ටික කියාගෙන යනකොට නිගණ්ඨනාත පුත්‍රට මේක දරා ගන්න බැරුව ලේවමන ගිහිල්ලා මැරුණා. නිගණ්ඨනාත පුත්‍ර කියන්නේ අදටත් ලෝකේ එක්තරා ආගමක ශාස්ත්‍රවරයෙක්. මොකද නිගණ්ඨනාත පුත්‍රගේ ආගම අදත් ලෝකේ ජෛන ආගම නමින් තියෙනවා. එතකොට ජෛන ආගම කියන්නේ ඒ ආගමේ ශාස්ත්‍රවරයා මැරුණේ මේ බුදුහාමුදුරුවන්ගේ ගුණ ටික අහලා දරා ගන්න බැරුව. ඒවත් හිතන්නේ එච්චරට එදා ශ්‍රාවකයෝ ගුණ කිව්වා. දැන් අද පින්වත්නි අපි දකින අවාසනාවන්තම දේ තමයි බුදුහාමුදුරුව ගැන එහෙම ගුණ කියන බුදුහාමුදුරුව ගැන පහදින ස්වභාවේ මේ මෑත මිනිස්සු තුලින් ගොඩක් දුරට ඈත් වෙලා ගිහිල්ලා. ඔබ දන්නවා පහුගිය යුගවල සාහිත්‍ය යුගයක් තිබ්බා. සාහිත්‍ය යුගයේ තුල බොහෝ ග්‍රන්ථ ලියවුණා. මේ ග්‍රන්ථවල හරියට බැලුවොත් එහෙම බුදුගුණ අලංකාර, බුත්සරණ, මේ සද්ධර්ම අලංකාර ඔය කොයි ග්‍රන්ථෙත් බැලුවොත් එහෙම අමාවතර මේ හැම එකම පින්වත්නේ බුදුහාමුදුරුවන්ගේ ගුණ තමයි පුළුවන් තරම් මේ ශ්‍රාවකයා තුළට පෙන්නලා දීලා තියෙන්නේ. බුදුහාමුදුරු මේසා මහා පුදුමාකාර ගුණ වලින් යුක්තයි කියන එක එදා ඒ ග්‍රන්ථ එක්ක මිනිස්සුන්ට දුන්නේ දන්නවා සත්තු ගාරවතා කියන ශාස්ත්‍රීය ගෞරවය මත තමයි සියල්ල රැඳිලා තියෙන්නේ කියලා. එතකොට දැන් මේ ශාස්ත්‍රීය ගෞරවය කියන එක අපි අතරින් ඈත් වෙලා තියෙන්නේ කොහොමද? දැන් අද ඇත්තටම පින්වත්නි කවුරු හරි කෙනෙක් ගැඹුරු ධර්මයක් ගැන අවබෝධයක් ඇති කරගත්තොත් එහෙම එයා ඒ ගැඹුරු ධර්මයේ තව කෙනෙකුට කියලා දෙනකොට එයාගේ මනසේ ඇඳිලා තියෙන මොකද්ද ස්වභාවේ? මේ ගැඹුරු ධර්මයේ මම මෙයාට කියලා දෙනකොට මෙච්චර ගැඹුරු ධර්මයක් ගැන මට මෙහෙම අවබෝධයක් තියෙනවා කියලා අහගෙන ඉන්න කෙනා මං ගැන පහදින්න ඕනි කියන හැඟීමක් අද ගැඹුරු ධර්මයේ කියන කෙනාට තියෙනවා. එතකොට ගැඹුරින් ධර්මයක් විග්‍රහ කරද්දී පින්වත්නි ලොකුම දුර්වලතාවය තමයි මේ ගැඹුරු ධර්මය මටයි අවබෝධ වෙලා තියෙන්නේ, මේ ගැඹුරු ධර්මය මමයි මෙහෙම කියලා දෙන්නේ, මේක මේ මම විග්‍රහ කරන එක, මේක මේ මගේ අවබෝධයක් කියන එක කියන කෙනා උත්සාහ කරනවා තමන් කෙරෙහි අර පැහැදීම ඇති කරව ගන්න. අපි සමහරවිට දකිනවා ඒ කියන කෙනා හාමුදුරු කෙනෙක් වෙන්න පුළුවන්. අපි හිතමු මේ වගේ ධර්ම දේශනාවක පටිසමුපාද ගැන කියන වෙන්න පුළුවන්, පංචපාදනස්කන්ධ ගැන මොකක් හරි ගැඹුරු කරුණක් කියන වෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි අපි දකින දේ තමයි ඒ හාමුදුරුවෝ එක්ක උත්සාහ කරනවා මේ අවබෝධය මගේ කියලා කියන්න, මේක මා තුළ ඇති වෙච්ච අවබෝධය, ස්වයං අවබෝධය, මේ පොත්වල තියෙන ඒවා නෙමෙයි, මේ මගේ එකක් මේක කියන එක ඉස්මතු කරලා ශ්‍රාවකයාව තමන් කෙරෙහි නම්ම ගන්න. උන්වහන්සේ එහෙම උත්සාහයක් ගත්තත් නැතත් අපි දකිනවා අද බණහන ශ්‍රාවකයෝ පින්වත්නි කරන්නේත් ඒකම තමයි. ඒ කියන්නේ මේ වෙලාවේ ඔබ බණහනෝ, ඔබ පින්වත්නි බොහෝ විට ධර්ම දේශන ශ්‍රවණය කරනවා ඇති, මේ සමාජ සංගායනා නිතර අහනවා ඇති, බලනවා ඇති, නොයෙක් ධර්ම දේශන වලට සවන් දෙනවා ඇති, රූපවාහිනී ගුවන්විදුලි වල. මම ඔබෙන් අහනවා ප්‍රශ්නයක්. බණහන කෙනෙක් නම් ඔබ ඒ දේශනේ අවසන් වුණාට පස්සේ පින්වත්නි ඒ දේශනේ කරපු ස්වාමින්වහන්සේ ගැන පැහැදිලා ඔය ඇත්ත උන්වහන්සේගේ ගුණ හිතනවාද නැද්ද? ඒ කියන්නේ දේශනේ ගැන හිත පැහැදුනොත් එහෙම
තමන් ඒ දේශනය ගැන හිතේ ඇති කරගන්න වර්ණනාව ඒ හාමුදුරු හරි ලස්සන්ට කිව්වා. ඒ හාමුදුරු හරි අපූර්වට ඒක පෙන්නලා දුන්නා. ඒ හාමුදුරු ඒක මේ බොහොම හරි ගැඹුරු කරුණක් හරිම සරලව කිව්වා. ඒ හාමුදුරුවන්ගේ අවබෝධය හරි පුදුමයි කියලා දැන් අර බණ ටික කියපු හාමුදුරුව ගැන ගොඩක් කලාවට පින්වත්නි පැහැදීමක් ඇති කරගන්න ඕනේ එක පැත්තක්. ඒක තව කෙනෙකුට කතා කරලා කියද්දි වුණත් ඒක කියද්දි සමහරලාට අපි දන්නවා මේ කුසුමක්කේ බුදුහාමුදුරුවන්ගේ මේ හරි පුදුම අවබෝධයක් තිබිලා තියෙන්නේ. උන්වහන්සේ මේ පටිසමුපාද මෙන්න මේ විදිහට පෙන්නලා තියෙනවා කියලා බුදුහාමුදුරුව පෙන්නලා දුන්න එකක් කෝල් කරලා තව යාළුවෙකුට කියන්නේ. කුසුමක්කේ අර හාමුදුරුව කිව්ව බණක් මෙන්න මෙහෙමයි කියලා අර බණ කියපු හාමුදුරුව ගැන තමයි කෝල් කරලා තව කෙනෙකුට යාළුවෙකුට කිව්වත් කියන්නේ පින්වත්නි. ඒක අපි සෑහෙන දකින ප්‍රශ්නයක්. මොකද ධර්ම දේශකයන් වහන්සේ නමක් විදිහට දීඝ ව්‍යාප්තව රට පුරා වඩිද්දී ඒ වගේම වෙනත් රටවල දේශනවලට අපි වඩිද්දී අපිට මේ බණහන ශ්‍රාවක ශ්‍රාවිකාව ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඕනතරම් සමාජෙ මුණ ගැහෙනකොට පින්වත්නි එයාලා දේශනේ අවසානයේ ප්‍රතිචාරය දක්වන්නේ මොන අංශයටද කියන එක ගැන අවුරුදු 5ක විතර කාලයක් තිස්සේ හොඳට දන්නවා. ඒ නිසා දැකපු ප්‍රධානම අඩුපාඩුව තමයි අපි සියලුම දෙනා දේශකයන්ගේ පැත්තෙනුත් ශ්‍රාවකයන්ගේ පැත්තෙනුත් ශාස්ත්‍රූ ගෞරවය කියන සත්තු ගාරවතා කියන එකට නෙමෙයි ලං වෙලා තියෙන්නේ. දැන් මම ඔය ඇත්තන්ට මේකට පොඩ හිතන්න සිද්ධියක් කියනවා. උත්තර කියලා රහතන් වහන්සේ නමක් හිටියා පින්වත්නි. ඒ උත්තර රහතන් වහන්සේ දවසක් හරි අපූර්වට බොහොම ගැඹුරු දේශනයක් විස්තර කරලා කියලා දෙනවා එතන හිටපු පිරිසකට. උතන හිටියා සක්‍ර දෙවියන් ඇවිල්ලා වෙස්වලාගෙන. දැන් මේ සක්‍ර දෙවියෝ මේ දේශනය අහගෙන ඉවරලා අර උත්තර රහතන් වහන්සේ කරපු දේශනාවට ගොඩක් හිත පැහැදිලා සක්‍ර දෙවියන් අහනවා ඔබ වහන්සේගේ අවබෝධය හරි පුදුමයි ස්වාමීනි. ඔබ වහන්සේට මෙච්චර අවබෝධයක් ඇති වුණේ කොහොමද කියලා අහනවා. මේ අවබෝධය ඔබ වහන්සේගේම අවබෝධයක් නේද කියලා අහනවා. එතකොට පින්වත්නි උත්තර රහතන් වහන්සේ ඒ වෙලාවේ දෙනවා මහ පුදුම උපමාවක් කියනවා. දැන් ඔය ගමක කෙලවරක විශාල වී ගොඩක් ගොඩ ගහලා තියෙනවා. දැන් ওই වී ගොඩ අයිති කෙනා අවසර දීලා තියෙනවා ගමේ ඉන්න ඕන කෙනෙකුට ගිහිල්ලා කැමැති තරම් වී නොමිලේ අරන් යන්න කියලා. දැන් මේ වී නොමිලේ අරගෙන යන්න කියලා දීලා තියෙන පණිවිඩයට පින්වත්නි උත්තර රහතන් වහන්සේ කියනවා අර මිනිස්සු භාජන ගෙනල්ලා තමන්ට කැමැති තරමට කැමැති ප්‍රමාණයට අවශ්‍ය විදියට හිතු විදියට ඍෂිසේ අර වී ගොඩෙන් වී අරගෙන යනවා. නමුත් වී ගොඩ අයිති කෙනා බොහොම හරි සතුටින් ඒ දිහා බලාගෙන ඉන්නවා. වෙන ගමකින් එනවා ඔය අතරේ මිනිස්සෙක් ඔය ගමට. මේ මිනිස්සයා දකිනවා මේ ගොඩාක් අය වී අරගෙන යනවා. අර ආගන්තුක ආපු මිනිස්සයා වී අරගෙන යන කෙනෙක්ගෙන් අහනවායි කියනවා ඔයාලඟ සෑහෙන වී තියෙනවා මේ වී ඔයාගේ දප්පා කියලා අහනවලු. දැන් අර අලුතෙන් ආපු කෙනා ඒ ගමට ආපු කෙනා එතකොට අර වී ටික අරගෙන යන කෙනා කියනවායි කියනවා මේ වී මගේම නෙමෙයි මේවා අසවල් වී ගොඩෙන් තමයි අපි ගෙනියන්නේ. ඒ වී ගොඩ අයිති කෙනා හරි කරුණාවන්ත කෙනෙක්. එයා අපිට කැමති විදිහට වී අරගෙන යන්න කියලා අවසර දීලා තියෙනවා කියලා දැන් විස්තරේ කියනවායි කියනවා. එතකොට පින්වත්නි මේ වී ටික කැමති විදිහට අරගෙන යන්න කියලා කියපු අර පණිවිඩෙත් එක්ක මේ ගෙනියන වී ඒ කෙනාට ඒ වී ගොඩ අයිති කෙනාගේ වී අපි ගෙනියන්නේ එයාගේ වී කියලා අර නිහතමානීව කෘතගුණයෙන් කියනවා හා සමානව උත්තර රහතන් වහන්සේ කියනවා අපිත් මේ ධර්මය අරගෙන යන්නේ අපිත් මේ ධර්මය අවබෝධ කළේ අපේ අවබෝධයම නෙමෙයි මේක බුදුරජාණන් වහන්සේ තමයි මේ යුගය තුළ අවබෝධ කළේ. අර වී ගොඩ අයිති කෙනා වගේ බුදුරජාණන් වහන්සේ තමයි මේ ධර්මයේ ඉස්සෙල්ලා අවබෝධ කරගෙන අපිට කියලා දුන්නේ. අපිත් මේ කතා කරන්නේ අපිත් මේ අවබෝධ කරලා තියෙන්නේ බුදුහාමුදුරුවන්ගේ අවබෝධයයි කියලා කියනවායි කියනවා. සක්‍ර දෙවියන්ට කියනවා ඒ නිසා මේ ධර්මය බුදුහාමුදුරුවන්ගේ ධර්මයක්. අන්න බලන්න පින්වත්නි එදා රහතන් වහන්සේලා හිටපු තැන. දැන් අද ප්‍රශ්නේ තියෙන අද සමහරලාට රහත් කියන කෙනෙකුට ශ්‍රාවකෙක් පහදිනකොට පහදින්නේ ඒක රහතන් වහන්සේගේ අවබෝධයක්. ඒක රහතන් වහන්සේ තුලම ඇතිවෙච්ච දෙයක්. මේ වෙන වෙන පොත්වලින් ආපු එකක් නෙමෙයි කියලා. දැන් ඒක අර පොත කියලා සමහරලාට නිග්‍රහ කරන්නේ අපිට ප්‍රශ්නයක් නැහැ වෙන එක එක පොත්වල ලියවිච්චට. හැබැයි මේ නිග්‍රහ කරන්න වෙන මොහොකටවත් නෙමෙයි බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ කටපාඩමින් අරගෙන ආපු ත්‍රිපිටකයට.
ත්‍රිපිටකය කියන පොතක්ම නෙමෙයි. ත්‍රිපිටකය කියන්නේ පෙළ ධර්මය. එතකොට පින්වත්නි, මේ බුදුහාමුදුරන්ගේ අවබෝධය. එතකොට දැන් මේ අවබෝධය කෙරෙහි ගෞරවයක් තියාගන්න ඕනේ, ශාස්ත්‍රු ගෞරවය. බුදු ගුණ සිහි කරන්න ඕනේ. ඔය බුදුහාමුදුරුවන්ට තැන දීලා ශාස්ත්‍රුන් වහන්සේ විදියට සලකගෙන පින්වත්නි, ශ්‍රාවකයෝ සියලු දෙනාට නිහතමානී ගෞරවයක් බුදුහාමුදුරන් වර්ණනා කරන්න බෞද්ධය තුළ ඇති වෙන දවසක් ආවොත්, අන්න එදාට මේ බෞද්ධයෝ පිරිහෙන තැනින් නැගිටිනවා. බෞද්ධයෝ නොපිරිහෙනවා. දැන් බලන්න, ක්‍රිස්තියානි කතෝලික ඇත්තෝ පල්ලියට ගියාට පස්සේ පල්ලියේ නොයෙක් දේශන කරනවානේ. එතකොට ඒ දේශන ඉවරනාට පස්සේ දෙවියන් වහන්සේ වර්ණනා කරන්නේ. දෙවියන් වහන්සේ සියල්ල දන්නාසේක. දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. දෙවියන් වහන්සේ තමයි මාගේ ගැලවුම් කරුවා නම්, දෙවියන් වහන්සේ තමයි මාව සම්පූර්ණ මගේ තීරකයා. දෙවියන් වහන්සේ ඔබ වහන්සේ තරම් මට මේ ලෝකේ කවුරුත් නැහැ කියලා දෙවියන් වහන්සේ කෙරෙහි ගුණ ගය ගය අපි දකිනවා. ගීතිකා ගයනවා, ගුණ කියනවා, විවිධ විදිහට වර්ණනා කරනවා. එතකොට දෙවියන් වහන්සේ කෙරෙහි ඇති කරගත්, එහෙම නැත්නම් ජේසුස් වහන්සේ කෙරෙහි ඇති කරගත් ගෞරවය ඒ කතෝලික ඇත්ත තුළ තියෙනවා නම්, ඒ තා කේ ඇත්ත හරියට ඒ අදාළ අනුශාසනාවලට පල්ලියට යන එක කරනවා. ඒ තා කේ ඇත්ත ඒ අනුශාසනාව තුළ බොහොම ගෞරවයෙන් හික්මෙනවා. ඒ පිරිහෙන් නැතිකම එන්නේ පින්වත්නි ශාස්ත්‍ර ගෞරවයත් එක්කයි. දැන් මට එක අවස්ථාවක පැරිස් නගරේ මම තව හාමුදුරු කෙනෙක් එක්ක ස්ටේෂන් එකකට පයින් ඇවිදගෙන යනකොට තරුණයෝ 3 දෙනෙක් ඒ පාර අයිනේ අපි යන තැනින් අපිට ඒ අය පහුවෙනකොට එකපාරට ඒ අර සාමාන්‍ය විදිහට කලිසංසයට ඇදගෙන හිටපු තරුණයෝ 3 දෙනේ යුරෝපේ ආවත් ඒ තරුණයන්ගේ මනසේ දෙවියන් වහන්සේ ගැන ගෞරවය තියෙනවා. ඒවා අපිට මේ අපහ දෙන්න විවේචනය කරන්න ප්‍රශ්නයක් නෙමෙයි එතන තියෙන්නේ. අපි දකින්න ඕනේ බලන්නේ තරුණයෝ ඒ යුරෝපෙට ගියත් තමන්ගේ දෙවියන් වහන්සේ ගැන තියෙන ගෞරවය නැති කරගෙන නැහැ. එහෙම බලනකොට ඉස්ලාම් තරුණයන්ගේ තියෙන ගුණයක් හැටියට, ශ්‍රේෂ්ඨ ගතියක් හැටියට ඒක පේනවා. ඒ ඇත්ත පින්වත්නි, මොන ප්‍රශ්නේ තිබුණත් තමන්ගේ දෙවියන් වහන්සේ ගැන ඇට මිදුළු අසට කාව දෙනකම් පුංචි කාලේ ඉඳලා ඇති කරගත ගෞරවයක් තියෙනවා. ඒ ගෞරවය තමයි ඒ ඇත්තෝ පිරිහෙන් නැතුව ආගම අදහන එක තුළ හරියට අකුරට තිතට වෙලාවට වැඩ ටික කරන්නේ. දැන් ඒ අය සිකුරාදාට හරියට මස්ජිඩ් එකට යනවනම්, දෙවියන් වඳින්න තියෙන වෙලාවට හරියට වඳිනවනම්, වෙන මොකක්වත් නෙමේ හේතුව සත්තු ගාරවතා සාස්ෘන් වහන්සේ ගැන ඇති කරගත්ත ගෞරවය. එතන අපිට පින්වත්නි ওই ප්‍රශ්නේ බලපාලා තියෙන්නේ බුදුහාමුදුරුව ගැන හිතන්න පොඩි හරි තැනක් තිබ්බනම් ඒකත් හිතන්නේ පින්වත්නි හිත පහදින විදියට නෙමේ. දැන් මම උදාහරණ කීපයක් ඔය ඇතන්ට කියන්න. බලන්න, බුදු ගුණ හිතන තැන් ගත්තොත් එහෙම, දැන් බලන්න මොකක් හරි බයක් ආවට පස්සේ පින්වත්නි රැට වේ මොන හරි දෙයකට බය වුණ ගම එකපාරට බුදු ගුණ සිහි කරනවා කියලා ඉතිපිසුබගවරහන් සම්මා සම්බෝධෝ චොචොචොචොචොචොච ගාලා වේගෙන් කියාගෙන යනවා බුදු ගුණ ටික. දැන් මේ ඉතිපිසුබගව ගාතාව මං අහන්නේ හිත පහදිනවාද? මගේ බුදුරජාණන් වහන්සේ මේ විදිහට මහා පුදුම ගුණ තියෙනවා, උන්වහන්සේගේ බුදු ගුණ හරි අනන්තයි අප්‍රමාණයි කියලා හිතේ ගෞරවයක් ඇවිල්ලා පැහැදිලා එහෙම ශ්‍රද්ධාවක් මතුවෙන්නේ නැහැ ඒ බුදුගුණ සිහි කිරිල්ල ඇතුලේ. දැන් ওই බුදුගුණ සිහි කරන තැන් ඊට පස්සේ බෞද්ධයෝ සමහරලාට තව බුදුගුණ සිහි කරන තැනක් තමයි බෝධි පූජාවක් එහෙම තියන්න ගියාට පස්සේ අරහම් බුදුගුණෙන් මගේ මෙන්න මේ අපලේ දුරු වේවා කියනවා, සම්මා සම්බුද්ධ බුදුගුණෙන් මේ අපලේ දුරු වේවා, විජ්ජාචරණ සම්පන්න ගුණෙන් මේ අපලේ දුරු වේවා කියලා. දැන් අර බුදුහාමුදුරුවන්ට තියෙනවා මෙන්න මෙහෙම ගුණයක්, ඒ ගුණෙන් මගේ මෙන්න මේක වේවා. බුදුහාමුදුරන්ගේ තියෙන අසවල් ගුණෙන් මගේ මෙන්න මේ වැඩේ වේවා. ඒතර නිකන් අර බුදු ගුණේ ඇපේට තියලා තමන්ගේ මොකක් හරි වැඩක් කරගන්න කල්පනා කරන මානසිකත්වයක් මිසක් එතන පින්වත්නි බුදුහාමුදුර ගැන කිසිම පැහැදීමක් ඇති වෙලා උන්වහන්සේගේ අරහන් ගුණේ මහ පුදුම අනන්ත ගුණයක් කියලා හිතේ ගෞරවය වැඩිලා ශ්‍රද්ධාව වැඩිලා එහෙම එකක් වෙන්නේ නැහැ. ගාරවතා කෙනෙක් වෙන්නේ නැහැ, ගෞරවය වැඩෙන්නේ නැහැ. ඉතින් ඒක ඇතුළේ අපිට තේරෙනවා මේ මිනිස්සු බුදුගුණ හිතන්න තියෙන පරිසරය හදාගෙන තියෙන්නේ තමන්ගේ වාසිය සඳහා මිස බුදුහාමුදුරුව කෙරෙහි ගෞරවය දියුණු කරගන්න අවශ්‍යතාවයකට නෙමෙයි. මේ ඛේදවාචකයේ පින්වත්නි මේ ශාසනය තුළ වර්තමාන ශ්‍රාවකයන්ගේ පිරිහීමට තදින්ම බලපාලා තියෙනවා. ඕක තමයි කැණි මඩල වගේ. කියන්නේ හරියට හිතුවොත් එහෙම, දැන් අර පරාල ගොඩාක් තියෙන වහල එක සියලු පරාල ටික එකට අල්ලලා මුදුනේ තියෙනවා කැණි මඩල. කැණි මඩලට තමයි පරාල ඔක්කොම සවි කරලා තියෙන්නේ. කැණි මඩල කඩන් වටනවා කියන්නේ පරාල ටික ඔක්කොම කඩන් වටනවා වගේ ප්‍රශ්නයක්. මේ ශාස්ත්‍ර ගෞරවය කියන එක අන්නේ වගේ පින්වත්නි. ශාස්ත්‍ර ගෞරවය අහිමි වීමත් එක්ක සිද්ධ වෙන ප්‍රශ්න හානි අපේ රටේ අපි ඕන තරම් දකිනවා.
ඒ නිසා ඔබ හදාගත යුතු ප්‍රධාන තැන තමයි බුදුරජාණන් වහන්සේ ගැන ගුණ සිහි කරන්න. ඔබට අහන හැම දේශනයක් ඔස්සේම බුදුහාමුදුරුවන් ගැන හිතට මතුවලා එන්න ඕනේ. බුදු ගුණ සිහි වෙන්න ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරනවා කියන එක අද සමහරු නිකන් මදි පුංචිකමක් වගේ. දැන් බලන්න සමහරලාට පින්වත්නි බෞද්ධයෙක් නමෝ බුද්දාය කියලා වචනයක් ඇහෙනකොට කියනකොටම සමහරලාට දැන් මොනවා හරි ඕන දෙයකට නමෝ බුද්දාය එහෙම කියද්දි පිස්සුද කියලා අහනවා. නික මේ හැම තැනටම නමෝ බුද්දාය කියන්නේ මොලේ විකාරයක්ද කියලා. අර එහෙම අහන මානසිකත්වයක් අපිට හැදිලා තියෙනවා. දකුණු ඉන්දියාවේ චිත්‍රපටි හදනකොට ඔබ දන්නවා ඒ ඇත්ත කලාව තුල කොච්චර ඒ ශාස්ත්‍රීය ගෞරවය හදන්න කැප වෙනවද උත්සාහ වෙනවද කියලා කලාවත් එක්ක. රාගයෙන් ద్వේෂයෙන් මනස කැළඹෙන තැන බුදු ගුණ සිහි කරගන්න ඇයි අපිට බැරි ඒ විදියට? බුදුහාමුදුරුවන් මතක් වුණොත් අපි ඒ අකුසල සිත ඉවත් කරගන්න කැප වෙනවා. ඒ ගෞරවය අපි තුල හදා ගන්න ඕනේ. ඔබ හැම දිනාටම පින්වත්නි අපි මේ පටන්ගත් ද්විතීය අපරිහාන සූත්‍රය ඔස්සේ තවත් කොටසක් ඉදිරි දවසක කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. හැමදාමත් සමාජ සංගායනා අහන්න බලන්න වටිනා වැඩසටහන් බොහෝ ස්වාමීන් වහන්සේලා ඔබට කියලා දෙනවා. ඒ වගේම මේ පටන්ගත් සමාජ සංගායනා කියන වැඩසටහන තුල අපි අද ඔබට මේ ද්විතීය අපරිහාන සූත්‍රයේ සත්තු ගාරවතා කියන ශාස්ත්‍රීය ගෞරවයට අදාළ කරුණ විස්තර කරලා දුන්නේ. ශාස්ත්‍රීය ගෞරවය තිබ්බොත් කොහොමද අපරිහාන පිරිහෙන්නේ නැතුව ඉන්නේ? ඇත්තටම අපිට බුදුරජාණන් වහන්සේ ගැන ඒ ඇති කර ගන්න ඕන ශාස්ත්‍රීය ගෞරවය පින්වත්නේ හරියට හදාගත්තා නම් දොස් නෙමේ හොයන්නේ ಗುಣ. දැන් සමහර ආගම්වල දෙවියන්ගේ දැන් ශිව දෙවියන්ගේ හැම බලන්න වන්දනා කරන්න විවිධ ශාරීරික අංගවලට පවා වඳිනවා. මේ මිනිසුන්ට කිසිම දොස් හැවිල්ලක් නැහැ. ඇතැම් හිතන්න බැරි ශාරීරික අංගවලට වඳිනවා. හැබැයි බුදුහාමුදුරුවන්ගේ අර ඉපදීමත් එක්ක මල් ටිකක් උඩින් වැඩි එක පව සමහර බෞද්ධයන්ට ප්‍රශ්නයක්. මේ දොස් හැවිල්ලත් එක්ක තමයි පිරිහීම හැදිලා තියෙන්නේ. ඒ නිසා ගුණ හොයන්න පටන් ගමු, ගෞරවය හදාගමු. හැමදෙනාම පිරිහෙන්නේ නැති තැනකට ඒකාන්තයෙන්ම එන්න ඒක ශක්තියක් වේවි. ඔබ හැමදෙනාටම ආශිර්වාද කරනවා මේ උතුම් සමාජ සංගායනාව සංගායනාවක් බවටම පත්වෙත්වා. ඔබ සියලු දෙනාගේ මනස සුවපත්වෙත්වා. අද දවස ඔබට බොහොම මානසික ඒකාග්‍රතාවයෙන් නිරෝගී සුවයෙන් අද දවස ගෙවන්නට ඔබ සියලු දෙනාටම භාග්‍ය වාසනාව සැලසේවා කියලා හදවතින්ම ආශිර්වාද කරනවා. ඔබ හැම දෙනාටම තෙරුවන් සරණයි. සමාජ සංගායනා